එහෙම ලියන්නේ කියන්නේ මේක පුරුදු වෙන මේ වෙන සජාතීය පද 3x මන 90 සමාන 180යි මෙයා මෙහාට ගෙනියන්නේ x උත්තර කරන්න ඕනෙ හින්දා එහා පැත්තට ගෙනියනවා කියන්නේ ඍණනවා 90යි 3x 3ෙන් බෙදන්න x සමානයි අංශක 3යි උත්තරේ අංශක බලන්න හරි ලකුණු දෙකයි මෙන්න මෙතනට එක ලකුණක් මෙතනට එකයි ඔක්කොම හරිනම් කෙළුම ලකුණු දෙක දාන්න බලන්න හරි ඊළඟට යන සුදු කරන්න පස්සේ නිගාන පස්සේ නිගාන දෙකයි x පහ ගුණ කිරීම x දැන් මේක විපාක සංඛ්‍යා කියලා මෙතන නිවැරදිව ලෙක්ක තියෙන්නේ සංඛ්‍යා ගත්තාම දෙක තියෙනවා දෙක විතර දැන් x පහයි x උයි දාර්ශනික විදිය යනවද පහයි නිවැරදිවම මෙතන එකයි ගුණ කිරීම එහෙනම් දාර්ශනික විදිය දැම්මාම දාර්ශන එකතු වෙනවා දෙකයි x හයයි ලකුණු දෙකයි තිස්පහයි දසම හත ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ. එහෙනම් තිස්පහයි දසම හත වට යන්නේ කොහොමද? ආසන්න පූර්ණ සංඛ්‍යාව කියන්නේ මොකද්ද? මෙන්න මේ පූර්ණ සංඛ්‍යා කියන්නේ මේ කොට. ඒකෙන් මේ මේක ආසන්න පූර්ණ සංඛ්‍යාව මෙයා. එයාට වට යනවා නම් එහා පැත්තින් එක්කෙනා බලනවා. අවුද පළවෙනි දසම ස්ථානය. එයා පහ හෝ ඊට වැඩි නම් මේකට එකක් එකතු කරනවා. ඔව් පහට වැඩි එකක් එකතු ගන්නවා. දෙනවා 36යි. මෙතන මෙහෙම බිඳු ගන්න ඕනේ නැහැ. අපේ පූර්ණ සංඛ්‍යාව විතරයි මෙහානේ 36යි බඩ. බාගු දෙකයි. ප්‍රශ්න හතක් සාකච්ඡා කරලා x වෙන දෙක x දාන දුන වරහන් ඉවත් කළ විට ලැබෙන නිවැරදි පිළිතුර සොයන්න. ඊට පස්සේ මුතු මොකද දැන් ගන්න දෙයක් x වෙන දෙකයි x දාන තුනයි. හරි වරහන් කරන්න කොහොමද අයින් කරන්නේ කෙටි බව කියලා දුන්නා. මෙයා මෙයාගේ මායයා යාගේ ඔන්න උත්තරේ පරමේ උත්තරේ තියෙන කොතනද කියලා අන්තිම උත්තරේ x වර්ගයේ ධන x ඉන 6 අන්තිම උත්තර 4 වෙනි එක ලකුණු දෙකයි ඊළඟ පරිසම්බේධික මීටර 3ක මිල රුපියල් 1350ක් නා පරිසම්බේධික මීටර 5ක මිල සොයන්න 3ක මිල දීලා 5ක මිල අහනවා නම් පුතේ ඒකීය ක්‍රමය මතක් වෙන්න ඕන එකක් කීයද කියන එහෙනම් 3ක 1350 1 මීටරයක් කීයද කියලා හොයන්න එද්දාස් තුන්සිය පහ බෙදන්න තුනේ පහ කවරට එක තේනවා පහක බලන්න ඒ උත්තරේ පරිදි බෙදලා වැඩිවෙනවා එකයිට කරන්න ගුවන් දැන් නේදවා මේ මෙයා හපන්න තුන් වරක් හතරයි ළමයි පහ තුන් වරක් පහ දැන් පහෙන් වැඩි කරන්න බිඳු ආය 25 පහ දෙකක් ඉතුරුනි 26 දෙකයි 22යි රුපියල් 2250යි ලකුණු දෙකයි ඊළඟ උත්තරීමක් තියෙන්නේ උත්තරීමක් අනුබලව උත්තරීම මොකද කරන්න කියලා කී උක්ත කරන්න කියන්නේ හරියට කී උක්ත කරනවා එන මනුස්සෝ උක්ත කරන්න තියෙන කොටස රාම් පැත්තට ගන්න ඕගොල්ලෝ උදේට කියනවා
මම මාරු කරා එහෙම කරා කියලා ලකු මාරුවෙන් මේ නැති මාරු කරා කියලා. දැන් තීර උත්තර කරන්න මෙයා උත්තර කරන්න නම් මේ දෙන්න අයින් කරන්න ඕනේ. ඉස්සෙල්ලම මෙයා අයින් කරන්න මතකයි. එහෙනම් යාම ඉරි නාමු කරලා දාන්න. ඒකවල මෙන්නේ. මෙයාට මෙයා කැපෙනවා. දැන් මේ පැත්තේ උන් ටික සුද්ධ වුණා. දැන් කී විතරයි උත්තර කරන්න දෙන්නේ මේ අයින් කරන්න. මෙතන මූලිතයක්. එහෙනම් බෙදී මාත් විරුද්ධ දෙයක් කරලා විරුද්ධ කරන්න. මෙයාට මෙයා කරන මේ පැත්තත් තේගා. ප්‍රති සමාන නාම දෙක ඇති උත්තර. වීරිම යෝග වීමයි. මෙතන මේක නපුනායි මෙතන මේක නපුනායි නපුන දෙක. ඉස්සම කරා නපුන දෙක. නම් ඉස්සම එක විසාවයි තුන අසමානතාවය විසදා. විසඳුම් සංඛ්‍යා රේඛාව ලකුණු කරා. ඉස්සමනවට එක ලකුණයි සංඛ්‍යා රේඛාව ලකුණු කරාට තව ලකුණයි. එහෙනම් මේක ගත්තහම x ධනය 1 විසාවයි 3 ධනය 1 අයින් කරන්න විනයක් යොදනවා ඒ අසමානතාවය වෙනස් වෙන්නේ නැහැ ඒ දෙපැත්තේම අනුකරණ කරනවා ඒක දන්නවා x විසාවයි 2 සංඛ්‍යා රේඛාවේ x විසාවයි 2 මෙතන බිංදුව 1 2 ඔහේ අයිනේ මම කිය පොතසක් අදලා පෙන්නන්න මේ දෙක පාඩ කරන්නේ විසාව නම් මේක සියලු විසඳු විසඳුම් කියවනවා පුරුණ සංඛ්‍යාවේ ඔක්කොම ඒතර ඔන්නමල දෙන්නම් නැත්තම් අහනවා නිකිල මේ විසඳුම් පුරුණ සංඛ්‍යාවේ විසඳුම් කියලා එහෙම මොකක් කියන්නේ විසඳුම් කියවහම සියල්ලෝමයි තියෙන්නේ හරි දැන් බලන්න එතන මෙතන කලකුණයි මෙතන කලකුණයි ලකුණු දෙකක් හරි දැන් අපි ගලන් ගන්න කියනවා ලම්බපුරුෂයක් එතකොට ඔබ තමයි ලම්බ බිඳුව වෙන්නේ මෙයා හතයි වෙන වර්ගඵලය සමානයි භාගයේ ඉස්සරහට එනවා සමාන්තර පාද දෙක දිනනවා එකතු කිරීමක් විදියට ಗುಣ කිරීම පහ. එතන මෙතන භාගයයි හතයි තුනයි 10යි 10යි වැඩි කිරීම පහ. මේකෙ මේ කැපුව 5යි 5 7 25 ඒකකේ මුතේ වර්ග සෙන්ටිමීටර්. මෙතන මේක කියනවා 1යි අවසන් උත්තරේ ගන්නවා 2යි ලකුණු 2යි. හරි ඊළඟට තියෙනවා 13 වෙනි ගාන සුළු කරන්න සුළු කරන්න මීජිය භාග ඔයාලන්ට මේ වීඩියෝ එක ස්ටොප් කරලා වුණ බලන්න මොමන්ගල පොඩි ටිකක් යන්නේ ඒ නිසා මම මේ ස්ටොප් කරලා මට පාඩේ ලියා ගන්න බැරි වුණා නම් මේ පාඩම එතනට පාද බෝඩ් එකේ තියෙන්න කියලා බලත හැකි ප්‍රශ්නයක් දෙන්නේ නෑ මොකද ලාන්නේ පන්තිය වල නැතුවයි මම මේක කරන්නේ 4යි 3යි 12යි ගුණාංක තුනක් කාලේ 12ට 4යි 3යි 3වරක් b 3යි b 12ට 3යි 4යි 4වරක් 2 8යි b 11යි b මෙදීම 12 නැකයි ලකුණු දෙකයි මෙතන දෙකයි අභ්‍යන්තර කෝණයේ අංශ ඊළඟ ගන්නවා හරිනේ අභ්‍යන්තර කෝණයේ අංශක 140ක් වන සමිත බහු වාස්වේ බාහිර කෝණයේ අංශ වලින් පාද කරනවා අපි දන්නවා බහු වාස්වේක අභ්‍යන්තර කෝණයි බාහිර කෝණයි තමයි මේ ගමේදී 180ක් එනම් බාහිර කෝණය හොයන්න පුළුවන් 180ෙන් අභ්‍යන්තර කෝණයගේ අඩු කරන 140 40යි ලකුණයි පාද ගාන හොයන්න හරිම ලේසි බාහිර කෝණේ යන්නේ අපි දන්නවා බාහිර කෝණ ගාන පාද ගානට සමානයි එහෙනම් ඒකේ යන්නේ ලේසි කිව්වේ ඇයි බාහිර කෝණ ඔක්කොම ආගේ 360 හරියින් බෙදුවාම බාහිර කෝණ කොච්චරක් තියෙනවද කියලා එනවා මේකර මේක 9යි බාහිර කෝණ ගාන පාද ගානට සමානයි ඒ නිසා ඒ නම්
පාද ගන්න කියලා වන්න පුළුවන්. එක ලකුණයි එක ලකුණයි ලකුණු දෙකයි. 15 වෙනිවා.
අපි උත්තරේ දානවා මෙතනින් සමානයි උත්තරේ දිලා දෙනවා 12යි. දැන් ඒතකොට සර්ව සමීකරණයක් බවට පත් වෙනවා කියන්නේ. ඒ සර්ව සමීකරණය විසඳන්න තියෙන්නේ ඉස්සර පුළු කරගන්න. 27යි 27යි 4යි 31යි නේද? 31යි 5යි 45 ධන x දෙදීම 5 සමානයි 12යි මෙතන ඉන්නේ නැතුණාට 1 හරස් ගුණිත 45 ධන x සමානයි 60යි x හොයන්න 45 යනා පැත්තට ගෙන යන්න එහෙනම් x කියන්නේ 15යි මේ සම්බන්ධය දිහා එකලා වුණායි අවසාන උත්තරේ දෙකලා වුණායි ලකුණු දෙකයි හරි මේ 45 ධන x 60යි x කියන්නේ 15 හරි धारितावे तो धारितावे परिमाण ये तो नए खामक तीन वाक्य क्यों वा हुआ दर सांपूर्ण परिमाण के अन्य समान है ना धारितावे इन्हें अभी मैं के परिमाण हुए हो परिमाण समान है देखा वैरी की भी मैं का इधर संपाल वैरी की भी मैं का तो देवरात पहाड़ों के लगाने की हाई की गई थी मेरे ब्राह्मण की जमाई दशमस्थान एकाई गाना सेंटीमीटर अवसान उत्तर ඒනම් ලකුණු කඩලා දෙන්නේ උත්තරේ වැරදුනත් මේකට ලකුණු හම්බෙනවා. ඒකයි පියවර පැහැදිලිව ලියන්න කියන්නේ. 20 වෙනි ලකුණු දෙකන්නේ 19 හැදුවේ 20. 1යි 1යි 0යි 1 දෙකේ පාදයට. તો දෙකේ පාදයෙන් ඉවත්ින් එන ස්ථානිය ආරියගම. මේ එකේවා මේ දෙකේවා මේ හතරේවා මේ අටේවා. දෙකේ ගුණ වෙවි කියන්නේ පුතේ 10 පාදේ නම් 10 ගුණ වෙවි කියන්නේ. දෙකේ පාදයන් මෙලද එක කොහොමද දෙකේ බිඳුවනේ එක එයා දෙකේ නැන්නා මේ දෙකේ එක දෙක මේ දෙකේ දෙක හතර මේක දෙකේ තුන අටයි දැන් අසුරු කරන්න අටේවා එකයි හතරේවා එකයි දෙකේවා නැහැ එකේවා එකයි අටයි හතරයි බිඳුවයි එකයි 12යි එකයි 13යි කියලා තියෙනවා अरे मेरा मैं स्थानीय आदेश के लिए हम नहीं पाए मैं उत्तरे देखा दें पुत्र गाना कर रहा हाथरी के की है तो किला दां गाना विश्व ही बराए देवरा विश्व हाथरी जाए हमारे पाले ने प्रश्न बात करे हाथरी के की है क्या बुना दिया सातां कर अरे इरान रापी आना ना देवरी प्रश्न बात करे देवरी कोटा सर දෙවෙනි කොටසේ ඇගෙන් ප්‍රශ්නයක් කියලා ගන්න බව ඔබ දන්නවා. ඒක ලකුණු 16ක් හම්බෙලා ඉති දිනක් දිහා අමුතු ආල්පාර වගේ ප්‍රශ්නක් අහනවා. ඒවා සාමාන්‍ය දැනීම් ප්‍රශ්න වගේ. ඕගලන් බුද්ධිමත්ව හිතලා ඒ වගේ වල උත්තර ලියන්න. පරිමාණ පරිමි ප්‍රශ්නය හරි පරිමාණ රූපයක් ඇඳීමේ ප්‍රයෝජන දෙකක් ලියන්න. දැන් පුතේ පරිමාණ රූප ගැන කතා කරනකොට අපි කිව්වා යම්කිසි ප්‍රදේශයක පිහිටීම. නැත්නම් ඒ මොනියන්තා සිරස්තලේව කතා කරා, සිරස්තලේ කතා කරා, තිරස්තලේ කතා කරා. ද යමක පිහිටීම ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ළඟාවිය නොහැකි ස්ථානවල. ළඟාවිය නොහැකි ස්ථානවලට ලංගාවේලා
පරිමාණ රූපේ පහසේ ගන්න පුළුවන්. එන ඕව තමයි අපිට තියෙන ප්‍රදලං හසිතියෙන් බලන්න අපිට අර ලොකු ප්‍රදේශයක දෙයක් කුඩා කරලා පෙන්නවා ඒ පිහිටීම ගැන මම අවබෝධයක් එකෙන් ලැබෙනවා. හැඩේ වෙනස් වෙලත් නැහැ. අනුපාතයකටයි කුඩා කරලා තියෙන්නේ. එහෙනම් මේ එකක් තමයි පිහිටීම පිළිබඳ මන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ පිහිය යක්ෂ ස්ථාන දෙකක් අතර පිහිටීම පහසුවෙන් සොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ දුර සහ දිගංශය වගේවා පහසුවෙන් සොයන්න පුළුවන්. පරිමාණ දිග අරගෙන සැබෑ දිගට පරිවර්තනය කරන්න. ඒක ඔය වගේ අදහස් තියනවා නම් ලියලා ලකුණු දෙකක් දෙන්න. දිගංශය මැනීමට භාවිත කරන උපකරණය මොකද්ද? දිගංශය මැනීමේ මොකද්ද? ඉක්මන් කියලා ඉක්මනට කෝණ මනුව පරිමාණ රූපයක් ඇඳීමේදී ඔබ මූලික කරගත් දිශාව අප මොකද ගන්නෙ? උතුරු දිශාව. ඒ දිගංශයේ ලකුණු කරගන්නේ මේ උතුරේ තියෙන. එහෙනම් දැන් ලකුණු එනවා පළවෙනි එක 2 1 1 ඔබ ඇවිදිනවා 4. ප්‍රධාන දිශා හතරේ දිගංශයක් ප්‍රධාන දිශා හතර බලන්න. මේ උතුර, මේ නැගෙනහිර, දකුණ, බටහිර. එහෙනම් උතුරේ දිගංශය උතුර ජාන ස්ථාන කරන්නේ බිඳු. එහෙනම් ඉවක්කන් තුනක් කෝණයක්. මම කියන්නේ ඔයාලා ලියලා නැගෙනහිර. මෙතන ඉඳන් මෙතනට ආවා. අංශක 90යි. ඉවක්කන් තුනක් කෝණ. දකුණ මෙතන ඉඳන් මෙතන යනවා. හරියට 180යි. ඉවක්කන් තුනක් තියෙනවා. මෙතන ඉඳන් මෙතන යනවා බටහිර. මෙතන 90යි 90යි 180යි 90යි 270යි. මෙන්න දිගාංශ ටික ලකුණු හතරයි. 1 1 1 1 4 4 2 6 7 8 හරි 8ක් ලකුණු ගියාය පොදසක තව 8යි තියෙන්නේ. හරි ඊළඟට B කොටසට යන්නේ. උතුරු දකුණු දිශාව ඇති දිශාවට ඇති. මම කියව පරිමාණ රූප අඳිනකොට ඉස්සෙල්ලාම මුදේ අපි කපු සටහනක් අඳිනවා දකුණු දකුණු. උතුරු දකුණු දිශාව කියන්නේ මේ දිශාව. ওই දිශාවට ඇති ඍජු වැවක ඍජු වැව බිම්මක වැව බැම්මක මේ බැම්මක් වැවේ තියෙන P ලක්ෂයක සිට. මේක උතුර ගියොත් ඒක උතුරු දකුණනේ මේක දකුණනේ P කියලා තැනක් තියෙනවා. P ලක්ෂයක සිට වම්පසව ඔරලෝසු කන්නවා. වම කියන්නේ මේ පැත්තෙන් දැන් මෙහෙම ඉඳලා වම්පසව ඔරලෝසු කන්න කියන්නේ මේ පැත්තම. ඒතකොට අංශක 240 දිගංශය. ඒක 240ක් කියන්නේ මේ පැත්තම මෙහෙම ඉන්නේ. ඔය කෝණය 240ක් කිව්වහම ඔය ආකාරය. ඔන්න දිගංශය 240කින් දිස්සේ. P සිට වැව් බැම්ම දිගේ අංශක 120ක් දකුණට ගමන් කරන විට ගමන් කර Q ලක්ෂයට පැමිණ. දකුණට මේ දුර මේ Q කියනකො මේ දුර 120ක් මෙහා එනවා. 120ක් ඇවිල්ලා දැන් මොකද කරන්නේ? ආයෙ ඕස් කොළෝ දිහා බලනවා. එතකොට උතුරනේ මෙහෙම නැති. මෙහා අංශක දිගාංශය 300යි. 300 නම් මේ වගේ තුනක් තිබේ. මෙහෙම නෑනේ මේ බිංදුවයි මේ 90යි මේ 180යි. මේ 270 ප්‍රධාන දිශාවද 300 කෝ මෙයා මේ පැත්තට. එතකොට මෙතන ඉඳන් බලුවහම මෙහෙම 240යි. ඊළඟ 120ක් ඇවිල්ලා කිව්වොත් දරුවාම 300යි. එතකොට ඔය දෙන්න ජී හමු වෙන දැන් තමයි ඔය ඔරලෝසු බලු තියෙන්නේ. දැන් බහනේ එතකොට ඔන්න ඔබ තමයි කඩු සටහන. කඩු සටහනකින් ඇද්ද ලකුණු අපි එකන දෙමු. ලකුණු දෙකක් දෙන්න. එතකොට මෙහෙම හරියට තියෙනවා 240ක් බව 300ක් බව. දැන් අපිට කියනවා පරිමාණ රූපයක් අඳිනකොට 1:20 සෙන්ටිමීටර 1කින් මීටර 20ක් පෙන්වන කරන පරිමාණ රූපය. ඒක මේ කෝණ මොනවද බෙදන්නේ? මේ 120 විතර බෙදලා ගන්න වෙනවා පුතේ. P මොනවද? 20 මොනවද? 6යි. සෙන්ටිමීටර 6ක් අඳිනවා. එහෙනම් ඕර P කියලා දැන අඳලා P උතුරු දකුණු රේඛාවේ හරිද? එහෙනම් මෙහා උතුරත් අඳ ගන්න වෙනවා. හරිද? පරිමාණ රූපයේ උතුර අඳින්න ඕනේ කියලා ඒ කිව්වනේ අපි.
දැන් එතකොට මේ p තියෙන්නේ මෙන්න මෙතන. එතකොට සෙන්ටිමීටර් 6ක් අදින්නා q වෙනවා. 6 cm කියලා ලියමු. p වල ඉඳලා 240ක් අදින්න ඕනේ. අපි ගන්නවා මේ කෙලින් ඉරේ 180යි. තව 60යි, තව 60යි. එහෙනම් කොහොමද මේ පැත්තට තියලා 60ක් ලබන්න බලන්න. එතන මෙතන 180 60යි ඇට්‍රැක් මේ ඔක්කොම එනවා පුතේ 240. හරි දැන් ඊළඟට q වලට යනවා. q වලට ගියලා 300ක්. 300 ගන්න පුළුවන් මේ පැත්තෙන් අපි ගන්නවා මෙන්න තිබ්බොත් මේ ඔක්කොම 360යි. මෙතන 300ක් යනවා කියන්නේ මෙතන අපි නමු 300 කියලා. මේක 300යි කියන්නේ මේ චුට්ට 360 න් 300ක් අඩු කරගන්නවා. හැබැයි එන කොණමානේ මේ පැත්තෙන් තියලා මේ පැත්තට තියලා 60ක් අඩු කරා නම් හරි. එතන මේ පැත්තට 60යි කියන්නේ මේ පැත්තෙන් 300යි. යොයි දැනුවා. නිවැරදිව අඳින්න මතකයි දසමෙන් අඳිනකො නැත්ත උත්තරේ ඉන්නේ. මෙන්න ඔරලෝසු බං. දැකනේ. අපි ඒකල දෙමු 1යි 2යි 3යි 4යි. හතර හතරක් දෙන්න සියල්ල හරිනම් හතරයි මේකෙන් දෙකයි මේකට එකයි මේකට එකයි මෙයා අඳුරගත්තට එකයි ඉරන් අහනවා ඔබේ පරිමාණය හතරයි දෙකයි හයක් ගියා තාලිතුරේකට එක එක දෙකයි ඈ පරිමාණ රූපයේ ඇසුරෙන් ඔරලෝසු කාණුවේ සිට p හා q ලක්ෂ දෙකට ඇති දුර මීටර වලින් ලියන p හා q ලක්ෂ දෙකට ඔරලෝසු බලවේගය පීට මෙතන අපි 3ක් දෙමු පුතේ නැත්නම් ලකුණු අඩු වෙනවා මෙතන 3යි මෙතන ඔරලෝසු බලවේගය p වලට දුර ඒක ඔරලෝසු බලවේගය q වලට දුර දැන් මට ඉතන ප්‍රශ්නයක් ගන්න බැහැ බෑ මේ සිල ඔරලෝසු බලවේගයට ඇති කෙටිම දුර මේක කෙටිම දුර කියන්නේ මේ දුර එතකොට තමයි මේක මෙතන ආසලාම අඳගන්නේ මම මේක ඇන්දේ නැහැ පුතේ එතකොට දැන් ප්‍රශ්නයක් වෙනවා මට මේ ඒක උත්තරේ කියන්නේ කියලා ඕලෙන් අහන්නේ මේ මේ දුර නැවලා යා පීට දුර මට අඳරන්න බැරි වුණා මේ දුර නැවලා මම දන්නේ නැහැ ඒක විශ්සේ වැඩි කරන්න එතකොට පිළිතුරේ එක ලකුණයි ඊළඟ කියුට දුර මේ ප්‍රමාණයනවා විශ්සේ වැඩි කරමු එතකොට එනවා ඒක කියද කියලා එක ලකුණයි ඊළඟ මොකද කරන්නේ මෙතන ඉඳලා මේ වෙන්නාර නම්කයක් හදින්න ඕන මතකද ඇන්දව ඕම ඇඳලා මෙතන කැපුම් තැන ඉඳලා ඡාප්පය ඒ මොනවද අයි කෙටි මුදුර කියන්නේ නම්පතුන නේද මේ දුර කියද කියලා ගන්න ගන්න කෙටි මුදුර සමානයි මේ දුර ඒ දුර අරන් විශ්සේ වැඩි කරමු අයන කීයද කියලා කියන්න හරි මුල දැන් අපි මේක අරන් උතුර ලකුණු කරලා පරිමාණය කටු සතරණ ඇරලා ඊට පස්සේ උතුර ලකුණු කරලා පරිමාණය දිව්වා 240ක් ගත්තා චුට්ට බලන්න 240ක් ගත්තා 300ක් ගත්තා ඔරලෝසු ගන්න අතුරල හරි ඊට පස්සේ අපේ මනස පීට දුර ඔරලෝසු ගන්න ගියා හායයි සිද්ධි ඒ මීමානෝ මෙතන අංශක 60යි මෙයාත් අංශක 60යි නම් මෙයාත් අංශක 60යි සමබර ත්‍රිකෝණයක් එන්නේ මෙයාත් 6යි මෙයාත් 6යි හරි එතකොට එහෙනම් p දුර 6යි පුතේ 20 වැඩි කරන්න 120යි මීටර මෙයාට 6යි 20 වැඩි කරන්න 120යි කෙටිම දුර ගන්න මෙහෙමයි පුතේ මේ ලම්බ දුර තමයි කෙටිම දුර කියන්නේ එහෙනම් මෙතන ඉඳලා මේක ලම්බකයක් අඳින්න කොහමද මේ මෙතන තියලා ගවකට තියලා කැමති වීමේ දුකෙන් දුකට ටිකක් වැඩි වෙනවා ඡාපයක් ගන්න. ඊට පස්සේ මේ ගැඹුරු තැන ඉඳලා ඡාපයයි එමාමෙන්න මෙතන ඉඳලා ඡාපයයි මේ දෙක යාපර. යා මතකයිනේ ප්‍රමෙන්න මේ ටික තමයි කෙටිම දුර. හරි දුරවල ඊටවන වැඩි. එකයි ලම්බක දුර. එහෙනම් මේ දුර බැලලා ගන්න 5.1ක් වගේ ඉන්නේ 20න් වැඩි කරා. ආයතන එනවා බිඳුවයි දෙකයි හොරස මස 102යි මීටර මේ හැකටම 1යි 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 හරි ලකුණු 16යි ලකුණු 16යි හරි ඊළඟට යන දෙවනි ගානට දැන් ලකුණු 16 හරිනේ කටු සටහන
පරිමාණ රූපය ඇඳලා තියෙනවා නම් ඉතින් ලකුණු කිව්වා ඊට පස්සේ මෙතන මේ උත්තර දුන්නා දැන් අපි දෙවනි කාර්යයට යමු දෙවනි කාර්යය y සමානයි 2x වෙන තුන පස්තරේ මෙහෙම සමාන ගොඩනැගු අසම්පූර්ණ අගේ වගුවක් පහත දැක්වේ වගුවේ ස්තම් පුරාණ ස්ථාන දෙකක් දීලා තියෙනවා එහෙනම් x සමානයි 1 වෙනකොට අපි දන්නේ නැහැ x සමානයි 2 වෙනකොට අපි දන්නේ නැහැ එහෙනම් මේකට වගුවක් ආයෙත් ඉන්න ඕනේ මම කියලා දුන්නා ආදේශයෙන් හදන්න පුළුවන් x වෙනකොට එක ආදේශ කරන්න මෙතන උත්තරේ y සමානයි 2 දින 3 වෙනයි කාට මෙතන ආයි සිටය මේක සිටය මතකයි නේ වචන මෙයා වායි හොයන්න නම් x කියලා අපි ආදේශ කරා හතර දින 3 එකයි ඔන්න y වල උත්තර දෙක දැන් මොකද කරන්න ඕනේ සුදුසු පරිදි අක්ෂ ප්‍රමාණකණය කර මේක ප්‍රස්ථාරය අඳින්නලු එහෙනම් ප්‍රස්ථාරය අඳිනකොට x ඍණ දෙක ඍණ පැත්තට දෙක ධන පැත්තට හතරක් මේකේ ඍණ හතක් තියෙනවා y පැත්තට ඍණ පැත්තට ධන පැත්තට පහයි හරි එහෙනම් දැන් අඳින්න ගන්න ඍණ එකයි ධන එකයි යාවේ ලකුණු දෙකයි හරි දැන් අඳින්න ආ x වල ධන පැත්තට වැඩි මෙයා එක මෙයා දෙක සමාන කරතරේ x කියලා ලියනවා ඍණ එක ඍණ දෙක ඉච්චරයි ආ y පැත්තට ඍණ පැත්ත වැඩි ඍණ එක ඍණ දෙක ඍණ තුන ඍණ හතර ඍණ පහ ඍණ හය ඍණ හත ධන එක ධන දෙක ධන පහ වෙනකන් යනවා අක්ෂ ක්‍රමාංකණය කළ තීරණ නැත්නම් ලබනක් අපනවා මේ බිඳුව එන ඍණ දෙකේ ඍණ හතයි ඍණ එකේ ඍණ පහයි හරි බිඳුවේ ඍණ තුනයි ृणी y සමානයි 2x ඍණ 3 ඊට පස්සේ ප්‍රස්ථාරයේ ඇසුරින් අනුක්‍රමණය සොයන්න අන්ත ප්‍රස්ථාරයේ ඇසුරින් කියලා දෙන්න මුතේ අනුක්‍රමණය සොයන්න අන්තක්ඛණ්ඩයේ සොයන්න අන්තක්ඛණ්ඩය කියන්නේ මේ y අක්ෂයේ කැපෙන තැන. ඒක අන්තක්ඛණ්ඩය ඍණ 3යි. අනුක්‍රමයේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් නැත්නම් නිකන් සෘදේ බලන නම් දෙකයි කියලා කියපෑටි. ප්‍රස්ථාරයේ ඇසුරෙන් කිව්වම කණ්ඩායම් දෙකක් ගන්න. දැන් ඕනතරම් කණ්ඩායම් තියෙනවා. මෙතන ගුණා වුණා 2 1යි. 3 3යි ගන්න. එදින් එතන මේ x මේ y. අනුක්‍රමයේ කොහොමද උදේ ගත්තේ y කණ්ඩායම්ක වෙනස y වෙනස වෙදීම x කණ්ඩායම්ක වෙනස. එහෙනම් මේ තියෙන්නේ y. මේ තියෙන්නේ x. හරිද? දෙකේ එකසොල්. දෙකේ එකයි හරියටම අනුමා දෙකේ එක. නියමයි. මෙයාතරු. දෙකේ එක. එක. හරි දෙක මම ගත්තා 3 3. හරිනේ? දැන් ගන්නවා y කණ්ඩායම් වෙනස. මම මෙයාගේ මෙයා ගන්න මේ අතර ලේසියෙන් කරලා අපු කරේ නෑ. එහෙනම් මේකත් ඒ අතර ගන්න. තුන අඩු කිරීම දෙක. දෙක වෙදීම එක දෙකයි. ඔබ ප්‍රස්ථාරය මේ ප්‍රස්ථාරයේ ඇසුරින් කිව්වෙද හතර ගන්න ඕනේ. හරිද? ඊළඟ හතර වෙනි එක මම අපු පස්සේ කියන්නම්. y සමානයි 2x ඍණ 3 රේඛාවට සමාන්තර. මූලලක්ෂයේ හරවා යන රේඛාවේ සමීකරණය ලියන්න. එතකොට දැන් පුතේ මෙහෙම මූලල මේකට සමාන්තරව මූලලක්ෂය හරවා යනවා. සමාන්තරව උගල ගන්නවට බටතේ මේ ලම්බක දුර සමානයි කියන්නේ. මේ දෙක සමාන කරයි. මෙයාගේ සිටේ මොකක්ද අහන්නේ?
Pura baca haranya. Samantara nabdana en kiyana me amukwamane yamai. Eka tamai ganna tiyenne na me ena ivain kara ena y samanai m mena dekai x. Pura baca haranya nam antakanne binduwa. Y samanai dekai x. Hane y samanai dekai x. Niyada prastare mata hatha 11 lakshe pihitai wedi. Hetu pahedili karana hatha 11. Hatha 11 lakshe pihitai danta kandiya tawa. Hatha 11 meka mata pihitai dana. Api gannawa sita. Niyada prastare mata hatha 11. Niyada kiyala gaththama owa gatte y samanai dekai x wenna thuna neda. Eka ganna. Ena x adesh karala balanna y wenawa ne kiyala. Hari aku wahai bukan memang kau ini orang mana? Deka lagi kiri mahatir, lima tuh na, dah mahatir lima tuh na. Ekorlah yang ada apa na? Ekorlah sama ini hati itu ekorlah yang apa yang ini na? Ini rasa rasa mahatir, pihai. Kita kagak memasih amu tuh. Memasih rasa mahatir pihai, ini reka mahatir pihai na orang. Lagu istana lagu dekai, mana dia tinggal? Pahamitan ke dekai, metan ke dekai, dekai dekai, metan ke dua, dua lima naya kata lagu. Menurut saya mana dia tinggal? Paling ni pasti lagu dekai. Prestasi ada nama apa lagu? Lagu tu naya. Anugerahnya hanya nama lagu dekai. अंतर करने देकर पूरा लक्ष्य हरा सामी करने वाले समान देकर ये सिकार मेरे को पीड़न वाला हेतु तत्व क्या है लाखों देकर लाखों एक और हाय हाय किए ना पहले मेरे को देकाई इन्हें एक और तुम्हाई अनुक्रम में देकाई अंतर करने देकाई और हाथरे भी प्रश्न सामी करने देकाई क्या हेतु पहले जमाल देकाई लाखों एक और हाय हाँ यार इन्हें प्रश्निया ना पूरा कहाँ तुमने निकल सारा तो पूरा के एक ऐसी तो दवाई के पूरा साथ क्या मैंने आवेदन लिया नहीं क्या ताने वैधना तुम दे बारे में प्रश्न मां कह रही हूँ उत्तर लिया ना एक ऐसी तो दवाई देखी हो देखा था ये थी पूरा साथ क्या कि वहाँ में क्या देखा तूने देखा पतरा माया अत्यंत दमन बी प्रथम का संख्या देखा तूने पाहा मतर इधर नितना लाखों तुम्हाई है लाखों तुम्हारे द्वारा निकाय निकाय पर पहले प्रश्न लाखों तुम्हाई मैं मत चलो तो वो आप बोला दिनों में मत चलो तो वो रेंसर कहाना का दांत कौन है देखने का मेन ऐंडा हम लाखों भी आवश्यक किया ह मैं क्या बोलूँ साहब बोलूँ दिया ना मैं चेंज नहीं आती हूँ एक चाय नहीं है हम देखा भी करा है ना आउट नहीं है ना मेहमान आती है मेरे देखा मैं आ मैं नाम ए मैं आ बी मैं आ साबुत कर बोला दे ए वाले चूड़ी का आपको मैं पैक्टर लिया बी वाले चूड़ी को एक पैक्टर लिया आप आउट एकर देकर तुम्हारा मातर पाहा हायर मातर आटर नामे अन्य और नॉइज़ अभी जब पहले बात नहीं मैं देखूंगी बात नहीं तुमने नहीं एकर वैन को ऐसा रूप सालाना कैसे नहीं पाहा तो बोलने वाला आवाज़
Niyan, niyan lupa sataman asuri, tumre ni kadeya. How the A mele B dash, muka deki mele hera ituru tika, anu pura ke mele alukai nama. Niyan niyan muka sataman ni ki A, ekhe B ya mana, A dash C aja niye B le kira tuhna. A dash kira ham A alukala ituru tika. एक हफ्ते के बीच में चेंज नहीं किया नाम किया लेट करेंगे बी पामना आउ दे दो नहीं मैं तुम्हारे पामाई मात्रा मेरे पाना कर रहा हूँ वही था बदल के इरान में ए बी सी डी ई वैसा बी ओ ए कौन सा बी वर्ड है हाँ और आपको भी वो पास किया ना ए बी सी डी वैसा सब कार्ड पर तीनों एकार एकार Iran A na, B na, C na, D na, I na. Iran mana itu adalah kan pada B yang pura pilih sambal dale. Enak B yang pura pilih sambal dale, mereka ikar, mereka dikar, mereka tuna. Okey kan pada pahai B yang ikai. Abi dah na sama se bapa yang mata ni dewa dia nuha. Yang mereka ni mana cama se ke ikam ai dia. Ini adalah kan pada sura aksara ya, bawas. A E I O U A T dia, hai, mana paham dengar? Mana utar dia? Oh ya, atau lakukan sekolah hak kering tu, ni, abis ni macam dia, waktu naik, atau naik mahai, mahai matai, matai naik mahai. Metan tu naik mahai, metan dekai atai, nama ai, dah ai, sekolah ai. Hari ini, mana lakun rawung kalau tiri lakun, lakun tiga dalan. Pola yang tiga tu. Hari api nang dia nama hati lagi pasne ter, hati lagi pasne. Recording itu bisa, taman kami kan awak kalau utol kita nak ke balan tu dua, jadi memilihan ni. Nisa malu ni, mana nak kuaran? Rai ni, stop kala balan muka tu boleh ke dikit dia. Millimeter, centimeter, mana nirmaan kala dia na? Harusatahana keke tadi ni kerana puru kala. Harusatahana ni orang ni, mana centimeter kaya? Nama AB, ABC ni asal ni kasi wisal. Hari dah BC, pahai centimeter ni mana sih? Ayahan BC reka nirmana kerana ABC dipone sampun kerana dan AC yang kiri ini hari kata CC ter dikal AB ter CC ter dikal AB lambaknya nirmana kerana lambaknya adi ekspresi nama kerana kalau kita ini lambaknya apa ni macam kita ni mana orang ini मैं मित्र इधर चापे हैं इमारत में मित्र इधर चापे हैं और इधर ना यहाँ पर और ये भी आप बोलना मैंने मेरे दुबे तमाई लंबा का दुबे दिया और इधर बड़ा नहीं का सामान मेरा कर दा हाँ इधर आने का काम होते हैं ना ए बी हाई कर ऐंडा सेंटीमीटर ए ऐंडा ए वन जी वा हाई कपड़ा चापे गाला Sendiri dia. Betul kalau orang mana itu mekau kat dia lagi na, kerana tiada yang kawan cakap yang jalwa, mereka kepua hatai, mereka kepua aisyah hatai itu sih. Irama sih, rata pahang, betul tiada cakap yang jalwa si sendiri dia pahang. Irama sih, AC yang kara, kalau dia rupiah kali, iran mau kita kerana mereka mana dikara. Kawan di medan beti ya lah, mana dekat medan? Kawan di medan dia lah, mana yang tak capai? Kerja ada yang mana medan dia lah, pahala tu capai, medan dia lah pahala tu capai. Ia semua ni dia apa? Hari ni dia apa? Mami yang tinggi yang dia, pahala. Mee medan dia ni medan ni apa? Ia masa mana mee ke X dia lah, dia ni lampa ya, dia ke dia lah. Pada oh, X ni selam kerana mami ada dia ni medan, mana X? लेकिन वो एबीसी त्रिकोण है वाल्व पाले उधर ने त्रिकोण का वाल्व पाले क्या ने बाहर गया आधा आ रखे हैं राम के रखना तीन मित्र नहीं कटा है ये ना मेरे तो मैं आधा आ रखे हुए हैं
භාගයක් හය වැඩි කිරීම මේක හොයාගන්න වෙනවා මම මට ඒ උත්තරේ නැහැ ඒක උත්තරේ දාලා ඊට පස්සේ මෙයාට මෙයා කපනවා තුනයි ඒ උත්තරේ දෙක වැඩි කරලා ගන්න අම්මක දුර උත්තරේ දෙනවා එන්නේ මේ දුරන්නේ අම්මක දුර භාගයක් හය වරු වර්ගඵලයේ සමානයි භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ කුස කියන්නේ මේ දුර 4යි 4යි මේක 5යි මේක 4යි මේ දුර හතර බාර බාර තාවදි කියලා තුන් වරක් හතර 12යි වර්ග සෙන්ටිමීටර් නා වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 12යි දැන් එන ලකුණු මෙහෙම දාමු වාදික පළවෙනි පස්සට එක ලකුණයි ඊළඟ එකට 2යි 2යි 3යි ඉනායකට හතරයි ඉනායකට ඉනව මාර්ග ගන්න එක දෙක තුන හතර පහ හය හොඳ ලකුණු ටික මෙයාට එකයි හොරට එන්න විපෝණය නම ගන්න මෙතන දෙකයි මොකේට දෙකයි ප්‍රශ්නේ පස්සේ ප්‍රශ්නේ රූපේ දැක්කනේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් වූ සමචතුරස්‍රාකාර ලෝහ ධාතුවක් මෙතන තියෙන වෘත්තාකාර කොටස කපලා අයින් කරා. වෘත්තයේ ආරේසයන් වෘත්තයේ දෙපැත්තට එක එක අයින් කරලා තියෙන 16න් දෙකක් අයින් කරලා තියෙනවා. එහෙනම් 14යි 20ම්බය. අය දුරමයි කියන්නේ හරවන්න නම් 20ම්බේ නේ මේ මේක ජායයක් කරලා වැඩි දිගම ජායනේ. सेंटीमीटर වර්ග පරිදි සමචතුරස්‍රාකාර ලොම 10ගේ වර්ග පරිදි වර්ග පරිදි ගානුත්තේ 16 16 න් වැඩි කරලා එතන 16 16 න් වැඩි කරාම 6යි 9යි 6යි 1යි 256 වර්ග සෙන්ටිමීටර් හරි ඊළඟ අහනවා උර්තාකාර කොටස කපා ඉවත් කරන පසු ඉදිරියට තහන්නේ වර්ගඵල. ඉදිරියෙන්නේ 256 එනවා අපි උර්තේ වර්ගඵලය හොයාගෙන ඉන්නවා. එයා හොයාගෙන ඉන්නේ පළමුව මෙහෙම එකෙන්. මෙයා කපනවා නම් මෙයා වර්ගඵලය හොයනවා. උර්තේ වර්ගඵලය 5r වර්ගය. 720 වර්ගඵලය හතේ 22 7යි 7යි මෙයාට මෙයා කරනවා 154යි වර්ග සෙන්ටිමීටර් දෙකනේ එනා ඉතිරි කොටස මම කියන්නම් ආදලින් ප්‍රශ්නේ ඉතිරි කොටස ඉතිරි වර්ගඵලය අර 256 154ක් වගේ කරමු වර්ග සෙන්ටිමීටර් 102යි හරි මෙහෙම කරමු මොකද කියන්නේ ප්‍රකාශ පෑනගෙන ඉන්නේ පොතක නිරයි පැන්සලක නිර ඉසෙත්
ये तत्व संबंध है दे देने ऊपर प्रकाश पांच लेके दिलांगे प्रकाश है पैसा देखा का मिले रुपया पहा आलूकर पाइन बेदु इटा रुपया पहा की पैसा देखा का मिला पैसा ना पाई पैसा ना किसे देखा ही से अरमान नहीं रुपया पहा आलूकर पाइन बेदु इटा किने दुआ रुपया पहा हमारे पाले में एक किनार किया थी पैसा देखा का मिले रुपया पहा आलूकर पहन बेतु विटर रुपया पहा की हरी दिलांगे प्रकाशियानों सर्व समीकरण है बोलना बाजार का बोलना का पैन के मिला सोया ना इधर ना पैन के मिला मैं दिलांग किया हुई है देवनिया करें हम हिमहारी के प्रकाश है पैन का मिला पोता का मिला पैन कहा पोता का मिला रुपया पहा कहा की वो पैन आप एक्स पोता वाई है ना ये देखे इकतु कर रहा हमारा उत्तर है पानस पाए पैन देखा कहा पोत जब पोत कर मिला देखा ये स्थान है पोत के नाय वाई ने बया ओ पोत कर वाई पैन पैन देखा कहा पोत कर मिला रुपया रहता है वर यहाँ एक तरह में आ देख रहा उनमें देवरी प्रकाश का तंदर तिरान के प्रकाशनों सावधानी करने आप बोले ना का है ना कभी बस वाला नहीं है तेरी हिमान के प्रकाश है ना सामग्री सामग्री का ना ऊपर ले आ बोले ना का है ना कभी बस पौधे के बाद सही है ना ये तो लगा बस तो उसमें सुरे पौधे के बिना बयान के बिना तुम बोले ना वाला पाह पाठ बाव में ना प्रश्न तो मैं होगा ये तो वालों के पाने भी प्रश्न बोली जा रहा दत्त ये ना दिलान के प्रकाश है नहीं कर ये तो वो नहीं के लिए इसे इसे क्या ने पैंसल रख लिया एक बार पहने के मिला मेरे इन्हें पैंसल रख लिया है ना आप पाले में ये विषम हो पाले में ये विषम हुआ हाँ देखा है इसे देखा पाहा मेदी में पाहा समारा है पाहा हरा सूरी तैयार देखा है इसे देखा पाहा समारा इसी पाहा है तो मेरे तरह ना देखा है इसे बनी हर पाहा यहाँ में इसे ने इसी पाहा का तरह पाहा किया यहाँ है ये तो देखा है इसे देखेंगे जानना मेकर में क्या बुरा होने इसे किया नहीं किया ना है ना पहाड़ पर अरे पैसा का क्या मिला हुआ है रुपया पहाड़ पर दर मेरे में समग्र आमी समीकर ऊपर दाना समग्र आमी समीकर नहीं संध रहे थे एक दान आवाज माँ मेरे में दिया ना मानस पहाड़ कर देखा है ये एक दान आवाज समान है तेरा देखा मैं आपके समग्र समान है मामा देखे निकाल करना मैं आगे मिला तो मैं क्या मैंने जान रहे देखा है एक दाना वाई के नारु करना बारहाना दावा निकल आरु करने के नार लाखों मारु है ना इंसान यह माते कर दे हैत्ते एवं पनास पहा देखा है एक दाना वाई रीना लाखों मारु है ना रीना एक रीना वाई इतने विसी पहाड़ पनास पहाड़ को सोल जाता है माँ पनास पहाड़ पहाय इधर इधर कर दिया है ये पहाड़ इधर दाना माय रीना माय क्या दिला देखा है एक समय एक सेक्स एक समान है पहाड़ है ना जब पहले भी समय का जब ऐसी बुद्धि इधर आदेश करा ना एक दाना माय पनास पहाय मेरा इधर पहाड़ पर दाना माय समान है पनास पहाय माय समान है पनास पहिन पहाड़ बिंदु है हाथ इधर प्रकाश मेल देवनी उत्तर देगा पहाल वाई हरी मेवा तूंगेन का मिला पैन तूंगे पहा पोतका मिला अभी मैं बयान में तीन पोतका मिला क्या नहीं वाई मेरा अखबार में वाला मुखा दूर क्या नहीं किया जब अभी जानो पोतका मिल वाई में वाई आप क्या है कि ये दर मत ली अभी ये आप मुखा तो क्या नहीं पोतका मिला है तो ना वालों पैन का मिले तुम गुने ना वाला वहां पारु कर ये ना पैन का मिले तुम गुने वहां पारु कर हम बारा ना को पैन किया थे किया था पैन किया ने पहाड़
පහරා වැඩි කිරීම පහරින පහ 40 පහරා වැඩි වීම තුන සර් 45 ඉන පහ 40 හරිද මේ හරිද පෑනක නිලේ තුම්බුලේ පහ කරුනහම අර උත්තරේ හැදෙනවා අපි ආදේශ කරන බැලුවා ඒක ආගියලා 40 හැදෙන බව පෙන්වන තුම්බුලේ නල පහ කඩු බව පෙන්වන අපි ඉතින් ඒ කියන එක කියලා ප්‍රකාශය කියලා බැලුවද නැත්නම් තව ටිකක් මෙහෙම ලියෝ පෑනක් කියන්නේ x නේ තුමායේ ඍණ පහ වෙන්නේ එතකොට තුමයි x කියන්නේ තුම වැඩි කිරීම 15. 45 ඍණ 5. ඔන්නෙම ලියන්නකො. එතකොට හපලිය. ඔන්නේ උත්තරේ ඒ කියන්නේ තුන්වෙනි කොටස. දැන් තේරුණානේ? එහෙනම් මෙන්න මෙහෙම ලක්කු යදා ගන්න. දිනාගේ ප්‍රකාශය අපි දාමු 4යි. අපේ ජාමිතිය කොටස් ටිකක් දීලා තියෙන්නේ. පළවෙනි එක xy හොයන්න අපිට මතක් වෙනවා බාහිර කෝණ ප්‍රමේය සමාන්තර රේඛා ත්‍රිකෝණයක කෝණවල එකතු අංශක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180යි ඔන්නෝයි පතා ඔක්කොම මතක් වෙන්න ඕනේ. බාහිර කෝණ ප්‍රමේය මතක ඉගෙනගත්ත ඒවා 70 මේක හොඳට හදලා තියෙනවානේ. බාහිර කෝණ ප්‍රමේය. එතකොට දැන් ඒවා x කියන්නේ 150. x කියන්නේ 80යි. මෙන්න y. හරි මේක හරි. මම ලකුණු පස්සේ කියනවා දෙවෙනි කොටසට ඊළඟ එකට යනවා. ඕන විදියට 2x මෙයාත් x මෙයාත් x. මෙයාමයි මෙයාමයි. මෙයා සීයයි. එක්තරාමයි මේ රෝම ත්‍රිකෝණය. මේ තුන් දෙනාගේ මෙන්නතු 180යි. එහෙනම් එක්තරාමයි සමානයි 180න් 100. එක්තරාමයි 80යි. මෙතන අභ්‍යන්තර කෝණ බින්දයි. ඊළඟ දෙකයි x දෙකයි y. දෙකෙන් වැඩි කරන්නේ 2x 2y කියන්නේ ඔය වරහන් ඉවතර ගත්තොත් x ගන්නවයි ඩබල් කරමු. 80 වෙන දෙකක් 160යි. පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ BAC. BAC. හරි මම ගන්නවා කරනවා. BAC කියනකොට වෙන මෙයා කීයද කියලා අහනවා. එතකොට මේ කෝණේ ගන්න නම් මේ දෙන්නාගේ එකතු දැනගත්ත නම් හරි. මේ දෙන්නාගේ එකතු 180න් අඩු කරා නම් හරි ආයෙනවා. එහෙනම් මෙතන 2x තියෙනවා. මෙතන 2y තියෙනවා. BAC තියෙනවා. මේ තුන් වෙනවා. 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මේ දෙන්නාගේ උත්තරය ගන්නවා 160යි මේකේ. ඒකයි ඒක හොයන්න කිව්වේ. දැන් BAC. දැන් BAC වාරණා 160 හැමතර ගෙනියන්නවා. අංශක 20යි. හරි. එතකොට මෙහෙම ලකුණු දෙමු. x වල ලකුණු 2යි y වල ලකුණු 2යි 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 4යි 5යි 5යි. හරි.
ඊළඟට x ධන y හේවුවට x ධන y හේවුවට 2යි 2යි x ධන 2යි y හේවුවට 1යි bc හේවුවට 2යි 5යි 5යි 2 5යි 9යි ඊළඟට xy වන්න එක එක 1යි 5යි වන්න එක xy ආපහු අපුණා කියන්න තියෙන පංචාශ්‍රය බාහිර කෝණ තියෙන්නේ x1 x1 අරදී බාහිර මේම x තියෙනවා මෙතන x මෙයා 110 මේක එනවා අපි දානවා 180යි කියලා x ධන 110 සමාන 180යි x සමාන 180 110 x 70 වයි ශීර්ෂයක් ළඟ තියෙන කෝණ දෙක බාහිර අභ්‍යන්තර 180 වලට එනවා එතකොට ඒකට එනවා කොහොමයි y වන් ඉතින් x ගන්නවා මේ බාහිර කෝණ ඔක්කොගෙන අගේ 360යි එහෙනම් අපි ඒක ඉගෙනගෙන තියෙන්නේ නේද දැන් මෙයා කවුද 60යි 80යි 70යි y x ගන්නවා 60 70යි ඔය සේරම 360යි දැන් 140යි 140යි 70යි 210යි 210යි 200 देवनी प्रश्न देखाई එතකොට දැන් ඔක්කොම ගියා 9. ඊළඟ තුන්වෙනි කොටසට 1 ලකුණයි 1 ලකුණයි. ලකුණු දෙකයි. ප්‍රශ්න 7 ඉවරයි. දැන් පුතේ ඔන්න මුල් පේපර් එකම සාකච්ඡා කරා. දැන් Taman ගියා Tamanට දැනගන්න ඕනේ මේ ලකුණු මොකද කියලා අවන්තිය හැදුවා නම්. මෙහෙමයි කරන්නේ. 40න් කීයද? ඊළඟට 60න් කීයද? සමානයි 100න් කීයද කියලා දාන්න. එතකොට 40න් ආපු එක දාන්න 60න් එක මෙහෙම තෝරන්න. පළවෙනි ප්‍රශ්නේ ලකුණු 16 එනවනේ මේ 60 එන්නේ. 16ක් එනවා තව 11ව 4ක් එනවා. එතකොට Taman ප්‍රශ්න හතරක් තෝරගන්න හදපු වෙලෙන් වැඩිම ලකුණු තියෙනවා. ඒ 4යි 16න් කියලා කියන උත්තරේ අරගෙන 60න් කීයද කියලා බලන්න. ඒකේ එකතු කරලා 100න් කීයද කියලා බලන්න. එයානේ ප්‍රශ්න ඔක්කොම හදන්න කිව්වා ඔක්කොම ඕනේ නැහැ පළවෙනි ප්‍රශ්නේ මේ හතර තමයි කැමති හතරක් ඕවලම් හදන්න ඒ හතර ලකුණු ටිකයි එතකොට ඒ ලකුණු ටිකයි මේකයි එකතු කරන්න 60න් කියද කියලා දාන්න 40 ගන්නත් ගන්නවා මේක එකතු කරලා 100න් කියද කියලා බලන්න මම හිතනවා දැන් පැහැදිලි කියලා මම පේපර් එක සාකච්ඡා කරලා ඉවරයි ඉතින් ඊළඟ ඔන්න ඕගලන්ට අඩුවක් කරන්නේ නැතුව සිද්ධාන්ත ටික ගුවන්නලා पेपर साहत्यापत्र